සුබ දවසක් අපි recording.lk සමග ඉංග්‍රීසි පාඩම් මාලාව ඊළඟ අධ්‍යයනය පටන් ගන්නවා. ඒ සමග ඔබට ආරාධනා කරනවා මේ සමග අපි නිරතුරුව රැඳෙන්න කියන එක. දැන් අලුත් all over result ආවා. සාමාන්‍යයෙන් අපි දන්නවා individual class වලත් එහෙම තමයි ගෝලියොත් එහෙම දිනනවා. ඉංග්‍රීසි එහෙම ආරම්භ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අදාරිමත් වෙන්න එපා. මුදල් තියෙන කට්ටිය එහෙම individual කරයි නැති කට්ටිය කියලා ඉගෙන ගන්න නැතුව ඉන්න එපා විශේෂයෙන්. ඒකින් තමයි මේ පාඩම් මාලාව කරලා තියෙන. මගේ අතුළු අනිකුත් ගුරුවරුත් ඉන්නවා. ඒගොල්ලොත් මේ පාඩම් බලලා දැනුම අරගන්න. එක එකනාගේ ශෛලිය වෙනස්නේ. ඒකින්ද ඒ දැනුම අරගන්න කියලා අපි ඔබ සැමට ආරාධනා කරනවා. දැන් අද පොඩි කවියක් poem එකක් තියෙනවා. rainy day කියලා තියෙනවා. වැසි දවසක් නේ rainy කියන්නේ. rain කියන්නේ වැස්ස. අපි දන්නවා. ආරයි rain වැස්ස. නවුන් එකකුත් වෙනවා වැස්ස වර්බ් එක වහිනකොටත් කියනවා. මම කලින් කතා කරලා ඇති මේ නවුන් වර්බ් ගැන කතා කරනවා. නවුන් එකක් අපි ඉංග්‍රීසි භාෂාවේ වර්බ් එකකුත් වෙනවා කියන එක මේ කතන්දරේ 90% විතර වෙනවා කියන එක මේ පොඩ්ඩක් බලා ගන්න. එතකොට රේනි කියන්නේ ඇඩ්ජෙක්ටිව් එකක්. නවුන් එකක් නේ. නවුන් එකක් කතා කරන පදයකට අපි කියන්නේ නාම විශේෂණයක් කියලා. ක්‍රියාවක් ගැන කතා කරන එකට ක්‍රියා විශේෂණයක්. එහෙම තමයි දැනගන්න ලේසි. නවුන් එකක් ගැන කතා කරනකොට ඇඩ්ජෙක්ටිව්ස්, ක්‍රියාවක් ගැන කතා කරන ඇඩ්වර්බ්ස්. වර්බ් කියලා තියෙනවා නේද? එතන වර්බ් කියලා තියෙනවා. ඇඩ්වර්බ්ස් කියලා තියෙනවා නේ ක්‍රියාවක්. දැන් අපි දුවන්නේ කොහොමද? fast නේ. run fast. ඒක fast කියන එක ඇඩ්වර්බ් එකක්. beautiful song කියුව හැටි beautiful කියන්නේ ඇඩ්ජෙක්ටිව් එක. song කියන්නේ නවුන් එකක් නේ. ඒ ග්‍රැමර් ටික දැනගන්න නැත්නම් ලෙඩේ පැටලෙනවා. එතකොට she sang the song beautifully නේ. එතකොට එතන beautifully කියන එක ඇඩ්වර්බ් එකක්. නැත්නම් මෙහෙම කියනවා she sang beautiful song beautifully. එතකොට adjective එකකුත් තියෙනවා adverb එකකුත් තියෙනවා. ඔයගොල්ලෝ අර පොඩි අන්න ඒවා ක්‍රම හදලා මේ language එක හොඳට develop කරගන්න, වර්ධනය කරගන්න. හරි. දැන් මේකේ අපි poem එක තියෙනවා සරල එකක්. I put on my coat. put on කියන්නේ අඳිනවා කියන අඳුන් අඳිනවා පළඳිනවා කියන එක තමයි put on කියලා කියන්නේ. phrasal verb එකක්. my coat එක and boots on my feet. කකුල වලට දා ගන්නවා boots සබත්. I put on my hat. පළඳිනවා අඳිනවා put කියන එක. තොප්පිය දා ගන්නවා and stroll down to the පල්ලෙහාට හිමින් සැරේ රිලැක්ස් එකේ ඇවිදගෙන යනවා. stroll down to the street වා වීතියෙන් පාරේ. the rain fall down. ඇස්ස පල්ලෙහාට වැටෙනවා. from the clouds above. ඉහළ ආකාශයෙන් ඉඳන් පල්ලෙහාට. splash in the puddles. ඉස්සිනවා වැහෙනවා. දිය කඩිති මඩ වලවල් කියලා තියෙනවා. pool of liquid on the ground කියන එක. ඔටෝස් ඒ වගේ. is what I love. ඒක තමයි මම කැමති කවිය. I do not like a rainy day. ඊළඟ කවිය මේ. මේ දැන් කැමති එක්කෙනෙක් වැස්සට මේ කැමති නැති එක්කෙනෙක් ලියපේ දන විලියම් වයිස් කියන කෙනා ලියපු එක. I don't like a rainy day. මම වැස්සට කැමති නැහැ. එමත් කට්ටිය ඉන්නවා නේ. කැමති කට්ටියක් තියෙනවා නේ. අකමැති කට්ටියක් තියෙනවා. ඒක හොඳ නරක වෙන්න පුළුවන්. The road is wet. පාර තෙතයි. තෙමිලා. The sky is grey. grey අලු පාටයි. අහස. They dress me up. ඒගොල්ලෝ අඳනවා මට. from head to toes. හිස පාදාන්තය දක්වා වැස්ස තෙමෙන්නේ නැතු ඉන්නේ. from head to toes. ඇඟිලි දක්වා කියන එක. හිසේ ඉඳන් පාදාන්තය දක්වා කියලා කියන්නේ. from head to toes අඳනවා. වහනවනේ පොඩි ළමයින් එහෙම දැකලා තියෙන්නේ. in lots and lots of rubber clothes. විශාල ප්‍රමාණයේ rubber clothes. rubber coat කියලා කියන්නේ rain coat ඒ වගේ ඒවා. ඇඳුම්. I wish the sun would come and stay. මම ප්‍රාර්ථනා කරනවා I wish the sun would come and stay. ඉර ඇවිල්ලා නවතින්න කියලා. මේ වැස්ස කරදරයක් කියලා එයා තමයි කියන්නේ. I do not like rainy day. මම කැමති නෑ වැසි සහිත දිනෙකට. එයා කියනවා. දැන් මේ සරල දැන් ඔය වාක්‍ය දෙකක් කිව්වා. සරල වාක්‍ය ටිකක් මෙතන තියෙනවා වැස්ස ගැන. මේක සාමාන්‍ය එසේම කරනවා නම් ළමයින්ට ඉතා වැදගත් වෙන්න පුළුවන්. I love the rainy season. මම කැමති වැසි කාලයට. සීසන් එකක් යන කාලේනේ. මෙතන like කියන එක දාන්න පුළුවන්. L I K E. love කියන්නේ වැඩි කමක් අත් දක්වනවා තමයි love කියලා කියන්නේ. ඒක like කියලා දාන්න ප්‍රශ්නයක් නැහැ. Today is a rainy day. අද වැසි සහිත දවසක්. My friends and I play in the rain. මගේ යහළුවෝ සහ මම සෙල්ලම් කරනවා in the rain වැස්සේ. in the rain වැස්සේ. in the rain වැස්සේ. in the hot sun. එසු වෙන්නේ තද හිරු එළිය හයිද. do not go in the hot sun. එහෙම තමයි කියන්නේ නේ. ඉරේ එළිය යන්න එපා කියලා කියන්නේ නේ. do not go in the hot sun. in the hot sun, in the rain. ඔන්න ඔයගේ තමයි කියන්නේ. හරි. ඒ කියන විදි මෙතනින් කියන එක තුල කියන අර්ථය ගණන් ගන්න එපා. එහෙමත් තියෙනවා. We saw a huge rainbow in the sky. අපි දැක්කා. See එකේ saw දැක්කා a huge විශාල rainbow එකක්. Rainbow in the sky. Rainbow එකක්. Rainbow කියන දන්නවනේ. දේ දුන්නා. The streets are full of water. වීති පිරලා තියෙනවා වතුරෙන් because of the rain. වැස්ස නිසා because of the rain. දැන් මෙතන rain කියලා කියන්නේ වැස්ස noun එකක් ඇටියෙ. වහිනවටත් කියලා කියන්න වැස්ස කියලා කියනවා. ඉතින් මතක තියාගන්න මේ දැක්කේ හැටි හඳුනා ගන්න පුළුවන් වෙනවා මේ ඇවිල්ලා තියෙන noun එකක්ද verb එකක්ද කියන එක. ඒ අවබෝධය තියෙන්න ඕන. නැත්තම් භාෂාව වර්ධින එක වර්ධිනවා නවත්තන්න හම්බ වෙන්නේ. ඒ grammar ලොකුවට දැනුනේ නැතුණාට මෙතන ඉදලා තියෙන නාම පදයක් හැටියද ක්‍රියාපදයක් හැටියද කියලා දැනගෙන තියෙනවා. මොකද ක්‍රියාපදයක් හැටියට භාවිතය සම්පූර්ණ වෙනස් වෙනවා නාම පදයක් හැටියට භාවිත කරනවට වඩා. ඒකින්ද ඒක මතක තියාගන්න. On rainy days, වැසි දවස්වලදී my friend and I, මගේ යාළුවා සහ මම make paper boat හදනවා and make them float on the water. මේක ඉන් දාන්න පුළුවන්. On කියන්නේ මතු පිට වතුරේ, in කිව්ව පොඩ්ඩක් ගැඹුරෙන් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. On the water in the water කියන්නේ ලොකු මේකක් නෑ. On the water. I love the smell of the earth. මම කැමති පසේ තියෙන smell එක සුවඳට. When it rains වහිනකොට. After a sunny day. හිරු සහිත දවසකින් පසු වහිනකොට එකපාර අර smell එකක් හැදෙනවා. ඒකට කැමති කියන එක තමයි මේ කියන්නේ. Rain makes the weather so pleasant. වැස්සෙන් ඇති කරනවා කාලගුණය pleasant ප්‍රියකරු තත්වයක් ඇති කරනවා. Repression and cooling. Repression and cooling. Repress karno, cool karno. Repress karno, refreshment ke. I like getting wet in the rain. Mama kamathi temen vasse. I enjoy eating hot foods on rainy day. Me food kiwwahama countable, uncountable lena. Kya metana tiyenne countable loleng. Food kiyane ka uncountable tiyenne. Uncountable noun danwane. Samanyen ganiye noy kinama kiyala yatide. Rain, dasun, sielu deer warga, powder warga, wage dino uncountable lor. Glass kattot countable, paper kattot countable uncountable. Abi da countable pe ehema thiyena api idiri balamu e tik karanna. Ekedi me food kiyana eka countable uncountable adi metan bawithan karanna metan dala thiyena foods kiyala plural dammenna meka aniwarenma countable වලින් තමයි මෙතන ඉදිරියට තියෙන්නේ. මේ grammar. හරි. මෙතන මම දාලා තියෙන countable හැටියට මේක uncountable හැටියට භාවිතා කරනවා. මෙතන hot food කියලා මේ ඇතුව දන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ. මොකද ව්‍යාකරණ රීතිය අනුව ඒක වැරදි නැහැ. ඒක පොත්වල දකින්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න foods කියලාත් අඩුවෙන් භාවිතා වෙනවා. මේක s අකුරක් නැතුව food කියලා භාවිතා වෙනවා දැකලා ඇති. එතකොට මතක තියාගන්න එහෙම වෙන්නේ මේ නාමපදය countable as well as uncountable. ගැණිය හැකි නාමපදයක් සහ ගැණිය නොහැකි නාමපදයක් දෙකටම අයිති වෙන නාමපදයක් නිසා එහෙම භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ටිකක් සංකීර්ණ මට්ටමකට වාක්‍යද මේ වගේ සරල වාක්‍ය whether it rains less than required අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා වහිනකොට වැස්සොත් or more than needed අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් වැස්සොත් farmers incur a great loss of crops farmers ලට ගොවියන්ට දරන්න වෙනවා incur දරනවා a great loss ලොකු පාඩුවක් of crops අස්වැන්නේ මේ ටිකක් අපි සංකීර්ණ වාගේ සරලසම් යම් මට්ටමකට සංකීර්ණ වාක්‍යයක් තමයි මෙතන කියලා තියෙන්නේ. ඊළඟට there are lots of rainy day activities for kids such as playing in the rain, getting wet, making paper boat, hopping on puddles, eating hot dishes etc. දැන් මෙන්න සම්පූර්ණ ටිකක් develop කරලා තියෙන වාක්‍යයක්. ඉතින් මේවත් අපි හුරු වෙන්න ඕන. සරල වාක්‍ය ඉගෙන ගන්න ගමන් ඒවා අපි ඩිවලොප් කරන්න හැටිත් ඉගෙනගෙන තියෙනවා. ඒකට මේ කියන්නේ there are තියෙනවා lot of rainy day activities ක්‍රියාකාරකම් for kids ළමයින්ට such as මෙන්න මේ වගේ such as playing in the rain වැස්සේ සෙල්ලම් කිරීම, getting wet තෙමීම, making paper boats කඩදාසි ඔරු සෑදීම, hopping on puddles මඩවල වල පැනලා වතුර වල වල පැනලා පැනීම මෙතන noun පැනීම eating hot dishes ඒ වෙහි කාල වලට කන්න තියෙන්නේ නේ ෆ්‍රිජ් එක ඇරලා සාමාන්‍යයෙන් කන්නේ නැහැ නේ වෙහි කාලට කන්න තියෙන hot dishes මේ hot කියන්නේ උණුසුම් ආහාර dishes කියලා කියන මේ ව්‍යංජන ආහාර වලට තමයි dishes කියලා මෙතන භාවිත කරන්නේ dish කියලා පිඟන් කෝප්පර පිඟන් වලට dish කියලා කියනවා තැටි වලට මෙතන ඒකෙන් තියෙන්නේ ව්‍යංජන වලට තමයි භාවිත වෙන්නේ. ඉතින් මෙන්න මේ වාගේ අපි පාඩම් කරගෙන යනවා. මේවා අධ්‍යයනය කරගන්න අධ්‍යයනය කරගෙන මොන හරි ප්‍රශ්න තිබ්බොත් අපිට කෝල් කරලා දැනගන්න පුළුවන්. මේ අපි ඉතින් අපි මේ අදට පාඩම නවත්තනවා. අපි ඔබ සැමට ආරාධනා කරනවා recording.lk අපි ක්‍රියාත්මක කරන මේ සත්කාරයට නිරතුරුවම දායක වෙන්න කියලා අපි ඔබ සමගින්ම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.